සාදරයෙන් පිළිගන්නවා බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් අදත් කියදෙන්නේ වෙන්ද වගේම සුපිරිම සුපිරි සාර්ථක ඉතාමත් අධික ලෙස ලාභයක් තියෙන ව්‍යාපාරයක්. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන වාතාවත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා notification all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ ආ කරන්න හිතන් ඉන්න business එක වෙන්න පුළුවන් සහ ඔයාට වැදගත් ව්‍යාපාර වෙන්න පුළුවන්. ඒ වගේම මීට අමතරව තව ව්‍යාපාර රාශියක් 100කට අධික සංඛ්‍යාවක් මම මගේ channel එකේ දා දෙනවා. ඔයා ඒවත් ගිහිල්ලා බලන්න ඔයාට හොඳයි කියන හිතෙන ව්‍යාපාරයක් තියෙන්නත් පුළුවන්. හරි, අද වෙනස් විදියට restaurant එකක් පටන් ගමු කියන මාතෘකාව යටතේ කතා කරන්න යන්නේ. ඉතින් කොහොමද වෙනස් විදියට restaurant එකක් පටන් ගන්න. ඉතින් restaurant කරාවේ වෙනසකට ගිහිල්ලා තියෙනවා අද වෙනකොට. ඒ කියන්නේ පිට රටවල් වල නම් ඊගෙන night life කියන concept එකත් එක්ක පිට රටවල් වල වෙනස් වෙනස් restaurant අත්දැකීම් තියෙනවා. දැකලා සමහර restaurant වල ඒ කියන්නේ පොලවට මම මේ කියන කරුණු ආගේ restaurant වලත් ඇතුල් කරගන්න පුළුවන්. වට restaurant එකක් තියෙනවා නම් නැත්නම් හදන්න ඉන්නවා නම් පොළවට වා දැකලා තියෙන්නේ. ඒ කියන්නේ පොළවට වතුර දාලා ඒකේ මාළු එහෙම ඉන්නවා. ඒකේ පීරනවා මාළු. ඉතින් ඒකේ තමයි මේස දාලා තියෙන්නේ. ඉතින් යාලා හරි ලස්සනයි. ඉතින් ඒ කියන්නේ මාළු හරේ මේ යනවා. ඉතින් අපි කෑම කන අතර දුරේදී. ඉතින් ඒ වගේ එක එක concept යෝදාගෙන ඕගොල්ලෝ දැකලා තියෙන restaurant. ඉතින් අද කියලා දෙන්න යන්නේ fruit truck එකක්. හරිද? Fruit truck එකක් හරි බස් එකක් හරි. ඒ කියන්නේ ඕගොල්ලොන්ට කැමති විදිහකට ඩිසයින් කරගෙන ලස්සනට ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. ඕගොල්ලෝ දැකලා ඇති තැන තැන ඕගොල්ලෝ යන අතරතුරේදී හැම ෆුඩ් ට්‍රක් ෆුඩ් බස් ඒව එහෙම තියෙනවා. ඉතින් ඔයා මේ ට්‍රක් එකකට යනව නම් හෝ බස් එකකට යනව නම් මේක ඉස්සල්ලාම ඔයා ඇරේන්ජ් කරගන්න ඕන. මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා වගේ ලස්සනට ඩිසයින් කරගන්න ඕන. ඉතින් ඩිසයින් කරන තැනකට ගිහිල්ලා ඔයා ඩිසයින් කරගන්න. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය බඩු මුට්ටු ටික අරගෙන මේක මොඩිෆයි කරගෙන මේ වාහනේ. ඉතින් මේක මේ වාහනයක් ගැනීමදී ටිකක් සැලකිලිමත් වෙන්න. මේක මේ අපිට තැනින් තැනට යන්න ඕන නිසා මේ ඒ කියන්නේ ටිකක් හොඳ වාහනයක් ගන්න. ඒ කියන්නේ මම කියන්නේ මේ ෆුඩ් ට්‍රක් එකක් ගන්න හදනකොට ඒ කියන්නේ තියෙන හොඳම බස් එකක් ගන්න මේ 2018 20 වගේ වාර්ෂික බස් එකක් ගන්න කියලා නෙමෙයි පරණ බස් එකක් අඩුවට අරගෙන ඉතින් ඔයා එහෙම ගමන් බිම යන්න පුළුවන් වෙන්න හදාගන්න. ගමන් බිම යන්නේ කුවේ මේ බිස්නස් එකේ ඈ ඒ විදිහට ඔයා හදාගන්න. ඒවා හදාගත්ත ෆුඩ් ට්‍රක් එක ඔව් ෆුඩ් බස් එක ඉස්සෙල්ලාම ඔයා ඒකට බස් කෙනෙක් යොදව ගන්න ඕන. කැෂියර් විදියට සහ හෙල්පර් විදියට ඔයාට ඉන්න පුළුවන්. හෙල්පර් කෙනෙකුත් අවශ්‍යම නැහැ මේකට. කැෂියර් විදියට ඔයාට ඉන්න පුළුවන් අයිතිකරු විදියට. මේකේ ඔයාට උයන්න පුළුවන් නම් බස් කෙනෙක් ඕනේ නැහැ. ඒ කියන්නේ රයිස් කොත්තු එහෙම හදාගන්න. නැත්නම් බස් කෙනෙක් යොදවගෙන මේක කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලොන්ගේ හවසට ගෙදර කට්ටියත් එක්ක එකතු කරගෙනම මේ වැඩේ කරගෙන යන්නත් පුළුවන් පවුලේ කට්ටියත් එක්ක. ඉතින් එහෙම කරන කට්ටියත් ඉන්නවා. එතකොට ඉතින් ඉතාමත් අධික ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සල්ලි පිටට යන්න නැති නිසා ඔයාලට මේක ෆුල් ටයිම් පාර්ට් ටයිම් කියන විදි දෙකටම කරන්න පුළුවන්. මම කියලා දෙන්නම් ෆුල් ටයිම් කරනවා නම් ඔයාලට මේක තනිකරම ඔයා විදිහට කරන්න පුළුවන්. පාර්ට් ටයිම් කරනවා නම් ඔයාලට උදේ ජොබ් එකක් කරලා හවසට ඇවිල්ලා කොහොමත් මේක මේ හවස තමයි කරන්න ඕන. හවසට ඇවිල්ලා රෑ 7:00 8:00 9:00 විතර වෙනකන් මේක ඇදන් ගියාම ඇති. හරිද? මේක මේ දවල් කාලයේ සුදුසු නෑ. රාත්‍රී 6:00 ඉඳන් රෑ 10 විතර නිකන් කරන්න පුළුවන් නම් ඉතින් ගොඩාක්ම හොඳ ලාභයක් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කොත්තුවකින් කොත්තු 100ක් රයිස් 100කට අඩුම, ඒ කියන්නේ අඩුම ඒ ගානට යනවා මේ වගේ ෆුඩ් ට්‍රක් එකක. හරි. ඉතින් මේක මේක හදලා දැන් ඔයා ඩිසයින් කරලා ඔය ඔක්කොම වැටික් කරගත්ත දැන් බස් කෙනෙක් ඔයාම ඔයාගේ පවුලේ කට්ටිය හෝ කොහොම හරි ඒ කට්ටිය ටිකත් හදාගෙන ඔයා මේ ට්‍රක් එක ඔයාගේ ගෙදර තියා ඉඳලා වැඩක් නැහැ. ඔයා මේක ගෙනියන්න ඕන ජනාකීර්ණ ස්ථානයකට. ඉතින් ජනාකීර්ණ ස්ථානයක් කියන්නේ මේක රෑට නයිට් ලයිෆ් එකේ හරි ලස්සනට ලයිට් දාලා එහෙම හදන්න ඕන. මම ඉතින් ෆොටෝ වල ඔයගොල්ලන්ට ඒවා තේරෙන්න දාන්නම් දාලා අවබෝධයක් ගන්න පුළුවන්. මේ ෆොටෝ දිහා දැක්කම මිනිසුන්ට ඇස ගැටෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඇස් දෙක පිනවුවොත් තමයි අපි හිත පිරෙන්නේ. හැම දෙයකටම එහෙමයි. හරි, ඉතින් ඔයා මේ ට්‍රක් එක ගෙනියන්න ඕන බීච් එකක් හෝ පාක් එකක් හෝ. එහෙම නැත්තම් මිනිස්සු නිතරම යනේන මේන් රෝඩ් එකේ ජනාකීර්ණ ස්ථානයකට තමයි ඔයා මේක ගෙනියන්න ඕන. ඉතින් ඒ ස්ථානයට ගෙනිච්චට පස්සේ මිනිස්සු ඕගොල්ලොන්ට එනවා. ඒ කියන්නේ කස්ටමර්ස්ලා එනවා. ඒ කස්ටමර් බේස් එක ඔයා ආරක්ෂා කරගන්න ඕන. වගේම ඒ කස්ටමර් බේස් එකට සලකන්න ඕන ප්‍රමාණයත් ඔයා හිතාගන්න ඕන.
ඉතිං අද කෑම ගත්තට පස්ස ඉතින් හෙට වාල්ගේ ලොකුගමින් බිස්නස් එක් කරොත් වාට ඒක කවදාවත් ව්‍යාපාරය දියුණු කරන්නවත් දිගට යන්නවත් බැරිවෙනවා ගමනක්. තව දෙයක් කියන්න ඕන, මිනිස්සුන්ට කෑම ටික රසට දෙන්න. ඒ කියන්නේ ඔවා වුණත් කොත්තුවක් කඩේකින් රහට කෑවොත් ඉතින් අද කෑවොත් ආයි ඊළඟ දවසෙත් යන්නේ ඒ කඩේටනේ. වගේම මේක මේ සෞඛ්‍ය ආරක්ෂිතව ඔවා කරන්න. මොකද දැන් මිනිස්සු ගොඩක් කෑමත් එක්ක ඉන්නකොට ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන බලනවා. ඒ කියන්නේ ඔවා ග්ලව්ස් දාලා ඒප්‍රන් එකක් වගේ ලස්සන ඒප්‍රන් එකක් දාලා හිස්වසුම් දාලා ඒවට අදාළ ඒ කියන්නේ කෑම උයන එක්කෙනා ඒව කරාම ඇති. කියන්නේ මේ අනිත් කට්ටිය එහෙම ඕනේ නැහැ. ඒ විදිහට ලස්සනට මේ වැඩේ ජෙනුයින් විදිහට කරන් යන්න ඔයාට ඉතාමත් අධික ලාභයක් ඔයාගේ ඇස් ඉදිරි විතරම ඇවිල්ලා පෙනේවි. ඉතින් මේක මේ ඉතාමත් ලොකු ලාභ දෙන ව්‍යාපාරයක්. ඒ වගේම ඔයා මේ කරන ප්ලේස් එක අනුව, ඒ කියන්නේ මේ බිස්නස් එක කරන ප්ලේස් එක අනුව ඔයාලට ආදායම් අඩුයි වගේ නම් මදි වගේ කියලා හිතනවා නම් ඔයා වෙන තැනක් තෝරගන්න. හැබැයි ඔයා එකක් මතක තියාගන්න, ඔයා අද තෝරගන්න ස්ථානය තව මාසයක් ඒ ස්ථානයේ ව්‍යාපාර කටයුතු කරලා බිස්නස් එක කරගෙන ගිහිල්ලා වඩ කස්ටමර් බේස් එකක් සේල් එකක් හැදුනට පස්සේ එතනින් ගැඩලා වෙන තැනකට යන්න හිතන්න එපා. එතකොට ඔයාට නිකම්ම ඔයා කස්ටමර්ස්ලා ගැලවිලා ගිහිල්ලා ඔයාලට බිස්නස් එකත් එපා වෙලා බිස්නස් එකත් නැති වෙලාම යන අවසානයේ. මේ ඒ නිසා වියදම් කරලා කරන දෙයක් නිසා පරිස්සමට ඒක තැනක් සුදුසු තැනක් තෝරගෙන ඒ තැන දිගටම මැච් එක ගහගෙන යන්න. ඉතින් මම හිතනවා මේ ව්‍යාපාරය ගැන ඕගොල්ලොන්ට හොඳ අවබෝධයක් එන්නේ නැති කියලා. ඉතින් මේ ව්‍යාපාරය ආශ්‍රිතව ගැටලු ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න, මම ඒ ඔක්කොටම රිප්ලයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේම මේ අපේ අනිකුත් වීඩියෝත් ඕගොල්ලොන්ට කැමති නම් අරවන්න පුළුවන් YouTube නාලිකාවට ගිහිල්ලා. එහෙනම් කට්ටියටම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ජය වේවා, බුදු සරණයි.